වෙත ඔයාල සාදරයෙන් පිළිගන්න. අද අපි නිර්මාණය කරන්නේ තබේ පාඩම් මාලාවේ 64 වැනි නිර්මාණය. අපි මේ නිර්මාණය කරන්නේ Snack Expo website එක භාවිතා කරලා. අපි කලින් පාඩම් වලදී school attendance app එකේ කොටසක් නිර්මාණය කළා. අද අපි මේ app එකේ අවසන් කොටස නිර්මාණය කරන්න යන්නේ. කවුරු හරි අපේ 62 63 පාඩම් නැරඹෙ නැත්නම් Snack Expo website එක යොදාගෙන කරන 62 සහ 63 නිර්මාණ දැන්ම බලන්න. ඔයාලට පුළුවන් අපි කලින් පාඩම නිර්මාණය කරගත්තු ප්‍රොජෙක්ට් එකට මේ විදිහට ඕපන් කරගන්න. මම ඒ කෝඩ් එක මේ වෙද්දි ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගෙන අවසන්. බලමු මෙතන ඉඳන් ඉදිරියට මේ ප්‍රොජෙක්ට් එකට මොනවද එකතු කරගන්නේ කියලා. අපි කලින් පාඩමේදී appheader.js, assessexample.js, config.js, homescreen.js සඳහා කෝඩ් එක ඇඩ් කරගත්තා. දැන් බලමු මෙතන තියෙන summary.screen.js ෆයිල් එක සඳහා කෝඩ් එක ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම screens folder එකේ තියෙන summary.screen.js ෆයිල් එක ඕපන් කරගන්න. ඔයාලට පේනවා ඇති මේ වෙද්දි කෝඩ් එකේ styles වලට අදාළ කොටස ඇඩ් කරගෙන අවසන්. අපි මීටිහලින් කෝඩ් එකේ ඉතිරි කොටස ඇඩ් කරමු. React භාවිතා කරගෙන කෝඩ් එක ක්‍රියේට් කරන්නත් ඒ සඳහා භාවිතා කරන tools මොනවද කියලා මුලින්ම computer එකට instructions ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි මේ සඳහා කෝඩ් එක ඇඩ් කරමු. මම මෙතන import star as a react from single quotation තුල create කියලා ලබා දෙනවා. නැවත පහළ පේළියට cursor එක අරගෙන මෙතන import curly bracket තුල text comma p comma style sheet comma touchable opacity comma button from single quotation තුල react dash native semicolon ලබා දෙනවා. මේ විදිහටම config.js තුල තියෙන database එක connect කරගන්න ඕන. ඒ සඳහා මෙතන import db from single quotation තුල double.config කියලා ලබා දෙනවා. අවසානයට semicolon ලබා දෙනවා. මේ app එකේදී person සහ absent student ලා display කරන්න අපිට variables අවශ්‍ය වෙනවා. මේ variables create කරමු. මම මෙතන var person සමානයි square bracket යුගලක් add කරලා semicolon ලබා දෙනවා. ඊළඟ පේළියේ var absent සමානයි square bracket යුගලක් add කරලා semicolon ලබා දෙනවා. නැවත var data read semicolon ලබා දෙනවා. data read variable එක අපි භාවිත කරන්නේ database එකෙන් ලැබෙන data store කරගන්න. හරි. ඊළඟට අපි summary screen එක create කරගන්න පටන් ගන්න. ඒකත් වෙනම class එකක්. ඒ සඳහා ඊළඟ පේළියට cursor එක අරගෙන explore default class summary screen extend react.component කියලා ලබා දෙනවා. curly bracket තුනක් add කරන closed curly bracket එක පහළට ගන්න. අපි code එක type කරන්නේ මේ curly brackets දෙක අතරින්. මුලින්ම මෙතනට constructor කියලා ලබා දෙනවා. bracket තුනක් සහ curly bracket තුනක් add කරන closed curly bracket එක පහළට ගන්න. ඊළඟට මෙතන super කියලා ලබා දීලා bracket තුනක් සහ curly bracket තුනක් add කරන අවසානයට semicolon එකක් ලබා දෙනවා. ඊළඟ පේළියේ this dot state සමානයි curly bracket තුනක් add කරලා closed curly bracket එක පහළ පේළියට ගන්න. මේ අතරේ present colon square bracket තුනක් ලබා දෙනවා. මෙතනට comma වක් add කරමු. ඊළඟ පේළියේ absent colon square bracket තුනක් add කරනවා. හරි. ඊළඟට අපි database එක read කරන්න code එක create කරමු. ඒ සඳහා මේ closed curly brackets වලට පහළ read සමානයි bracket යුගලක් සමානයි විශාල ලකුණ ලබා දීලා නැවත curly brackets යුගලක් add කරන closed curly bracket එක පහළට ගන්න. මෙතන db.ref bracket තුල single quotation සහිතව class.on නැවත brackets තුල single quotation සහිතව value comma brackets තුල data කියලා ලබා දෙන්න. මෙතන සමාන ලකුණ විශාල ලකුණ සහ curly bracket යුගලක් add කරමු. මේ closed curly bracket එක සහ round bracket එක මම පහළ පේළියට ගන්න. දැන් මේ අතරේ data read සමානයි data.vl bracket යුගලක් සහ semicolon එකක් add කරමු. මේ මගින් කරන්නේ database එකේ student ලගේ data ලබාගෙන මේ data read තුල store කරන එක. දැන් අපි අද දිනේ display කරගන්න code එක create කරමු. ඒ සඳහා මම varnd සමානයි new data bracket යුගලක් සහ semicolon add කරමු. ඊළඟ පේළියේ vardd සමානයි nd.getdate bracket යුගලක් semicolon add කරමු. පහළ පේළියේ cursor එක අරගෙන varmm සමානයි nd.getmonth bracket යුගලක් +1 semicolon නැවත ඊළඟ පේළියේ varyy සමානයි nd.getfullyear bracket යුගලක් semicolon ලබා දෙනවා. අපි මේ විදිහට date month සහ year ලබා ගත්තා. ඊළඟට බලමු මාසය සහ දිනය 10ට අඩු නම් ඉදිරියට බිංදුව ඉලක්ක
පුළුවන්කමක් ලබා දෙන්නේ කොහොමද කිය. දැන් පහළ පෙළියට කර්සර් එක අරගෙන වරහන් තුල DD කුඩායි 10 විදිහට කන්ඩිෂන් එක ලබා දෙන්න. මෙතන කර්ලි බ්‍රැකට් චුගලක් ඇඩ් කරලා ක්ලෝස්ඩ් කර්ලි බ්‍රැකට් එක පහළට ගන්න. කන්ඩිෂන් එක ත්‍රූ වුණා. DD සමානයි ඩබල් කෝටේෂන් තුල බිංදුව එකතු කිරීම DD ලබා දීලා සෙමි කෝලන් ඇඩ් කර දිනේ 10ට අඩු ඉලක්කමක් නම් අපි ඉදිරියට බිංදුව ඇඩ් කරගන්න එක තමයි මේ වගේ කළේ. නැවත පහළ පෙළියේ වරහන් තුල MM කුඩායි 10 විදිහට කන්ඩිෂන් එක ලබා දෙන්න. මෙතනට කර්ලි බ්‍රැකට් චුගලක් ඇඩ් කරලා ක්ලෝස්ඩ් කර්ලි බ්‍රැකට් එක පහළට ගන්න. කන්ඩිෂන් එක ත්‍රූ නම් MM සමානයි ඩබල් කෝටේෂන් තුල බිංදුව එකතු කිරීම MM ලබා දීලා සෙමි කෝලන් ඇඩ් කරනවා. කලින් වගේම මාසෙ 10ට අඩු ඉලක්කමක් නම් අපි ඉදිරියට බිංදුවක් ඇඩ් කරගත්තා. පහළ පෙළිය ටුඩේ සමානයි DD එකතු කිරීම සිංගල් කෝටේෂන් තුල ඩෑෂ් එකතු කිරීම MM එකතු කිරීම සිංගල් කෝටේෂන් තුල ඩෑෂ් එකතු කිරීම YY YY ලබා දීලා අවසානයේ සෙමි කෝලන් ඇඩ් කරනවා. දැන් අපිට අවශ්‍ය ඩේට් එක date dash month dash year format එකට today තුල assign වෙනවා. හරි. ඊළඟට තියෙන attendance අනුව student ලා store කරා. ඒ සඳහා මම for loop එකක් භාවිත කරා. මෙතන for brackets තුල var i e data read කියලා ලබා දෙනවා. අවසානයේ curly bracket එකක් add කරලා closed curly bracket එක පහළට ගන්නවා. මෙතන ඉවරහන් තුල data read square bracket තුල i නැවත square bracket තුල today කියලා ලබා දෙත්. මෙතනට සමාන ලකුණු තුනක් add කරලා double quotation තුල present කියලා ලබා දෙත්. අවසානයට curly bracket තුලක් ලබා දීලා closed curly bracket එක පහළට ගන්න. මේ වගේ අපි check කළා data read තුල assign කරගෙන ඉන්න i වෙනි student present කියලා. condition එක true නම් මෙතන present.push bracket තුල data read square bracket තුල i semicolon ලබා දෙනවා. දැන් අපි මේ ස්ටුඩන්ට් ලව ප්‍රසන්ට් ලිස්ට් එකට ඇඩ් කරගත්තා. මේ විදිහටම absent student ලා absent list එකට ඇඩ් කරමු. මේ closed curly bracket එකට පහලින් if වරහන් තුල data read square bracket තුල i නැවත square bracket තුල today කියලා ලබා දෙනවා. මෙතනට සමාන ලකුණු තුනක් ඇඩ් කරලා double quotation තුල absent කියලා ලබා දෙනවා. අවසානයට curly bracket චුගලක් ලබා දීලා closed curly bracket එක පහලට ගන්න. මේ වගේ අපි check කළා data read තුල assign කරගෙන ඉන්න i වෙනි student absent කියලා. condition එක true නම් මෙතන absent.push brackets තුල data read square bracket තුල i semicolon ලබා දෙන්න. ඊළඟට මේ present සහ absent student ලා ඔවුන්ගේ roll number අනුව store කරගනි. ඒ සඳහා මම මේ closed curly bracket එකට පහලින් console.log bracket තුල today කියලා ලබා දෙනවා. නැවත පහළ පෙළිය present store bracket තුල නැවත bracket යුගලක් open කරලා a, b සමානයි විශාල ලකුණ curly bracket යුගලක් add කරනවා. මේ closed curly bracket එක අපි පහළ පෙළියට ගනි. හරි. Then a.roll_no-b.roll_no කියලා ලබා දෙනවා. මේ විදිහටම closed bracket දෙකට පහළින් absent.sort bracket තුල නැවත bracket යුගලක් open කරලා a, b සමානයි විශාල ලකුණ curly bracket යුගලක් add කරනවා. මේ close bracket දෙක අපි පහළ පෙළියට ගන්න. හරි. Then a.roll_no-b.roll_no කියලා ලබා දෙන්න. අවසානයේ this dot set state bracket යුගලක් තුල curly bracket යුගලක් add කරනවා. මේ විදිහට close bracket එක පහළට ගන්න. මෙතන present:present, absent:absent කියලා ලබා දෙන්න. මේ code එක මගින් අපි අපේ list එක update කරගත්තා. ඊළඟට අපි screen එක load වෙද්දී data read කියලා display කරගන්න code එක සකස් කරනවා. මම මෙතනට component did mount කියලා ලබා දීලා bracket යුගලක් සහ curly bracket යුගලක් add කරන closed curly bracket එක පහළට ගන්න. මෙතන this dot read කියලා ලබා දීලා bracket යුගලක් සහ semicolon add කරන. ඊළඟ පෙළියේ console.log bracket තුල this.state.present කියලා ලබා දෙන. අවසානයේ තියෙන්නේ present සහ absent student ලා screen එකේ display කරගන්න. ඒ සඳහා මම මෙතන render කියලා ලබා දීලා bracket යුගලක් සහ curly bracket යුගලක් add කරනවා. closed curly bracket එක පහළට ගනි. ඊළඟ පෙළියේ return කියලා ලබා දීලා bracket යුගලක් add කරන closed bracket එක මම පහළට ගන්න. මෙතන angular bracket තුල width කියලා ලබා දෙන්න. පහළ පෙළියට cursor එක අරගෙන angular bracket තුල text style සමානයි curly bracket තුල st.header pres ලබා දෙන්න. මෙතන present කියලා ලබා දීලා text tag එක close කරමු. පහළ පෙළියට cursor එක අරගෙන angular bracket තුල
this dot state dot present dot map වරහන් තුල x y z සමානයි විශාල ලකුණ bracket තුගලක් add කරනවා. Close bracket එක පහලට ගන්න. Then we close bracket තුලට ඉහළින් angle bracket තුල textile සමානයි curly bracket තුල st dot normal curly brackets තුල x y z name කියලා ලබා දීලා text tag එක close කරනවා. Text tag එක close කරන මේ මගින් අපි present student list එක display කරගත්තා. මේ විදිහටම absent student list එක display කරා. මේ close bracket වලින් පහල පේළියට cursor එක අරගෙන angle brackets තුල textile සමානයි curly bracket තුල st dot header bres ලබා දෙනවා. මෙතන absent කියලා ලබා දීලා text tag එක close කරන පහළ පේළියට cursor එක අරගෙන angle brackets තුල this dot state dot absent dot map වරහන් තුල x y z සමානයි විශාල ලකුණ bracket තුගලක් add කරනවා. Close bracket එක පහළට ගනි. Then මේ close bracket වලට ඉහළින් angle bracket තුල textile සමානයි curly bracket තුල st dot normal curly bracket x y z name කියලා ලබා දීලා text tag එක close කරනවා. මේ මගින් අපි absent student list එක display කරගත්තා. හරි. Then we close down bracket එක හා curly bracket එකට පහලින් angle bracket තුල slash weave කියලා ලබා දීලා weave tag එක close කරනවා. Then අපි summary screen එක සඳහා code එක create කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ මේ screen එකට stylings add කරගන්න අවශ්‍ය code එක. අපි මීට කලින් මේ ගැන ඉගෙනගෙන තියෙන නිසා මම අලුතින් කෝඩ් එක විස්තර කරන්නේ නැහැ. ආරම්භයේදී මේ කෝඩ් එක ඇඩ් කරගෙන තමයි තිබුණේ. ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන කෝඩ් එක ඔයාලගේ කෝඩ් එකේ අවසානයට එකතු කරගන්න. දැන් අපි ස්ක්‍රීන් දෙක වගේම header assist example සඳහා කෝඩ් එක සකස් කරගෙන අවසන්. ඊළඟට බලමු app.js වල කෝඩ් එක create කරන්නේ කොහොමද කියලා. app.js සඳහා කෝඩ් එක create කරන්න මම මෙතන app.js file එක open කරගන්නවා. මේ code එකෙදී අපිට කරන්න තියෙන්නේ කලින් එකේ x screen සඳහා create කරගත්තු codes සම්බන්ධ කරන එක. මුලින්ම මම මෙතන import star as a react from single quotation තුල react කියලා ලබා දෙනවා. අපි හිතමු react කියලා magic book එකක් තියෙනවා කියලා. අපි computer එකට කියනවා මේ book එක භාවිතා කරලා මේ නිර්මාණය කරන්න කියලා. ඊළඟට අපි කියන්න ඕනේ මේ book එක සඳහා අපිට use කරන්න පුළුවන් tools මොනවද කියලා. මම මෙතන import curly bracket තුල text, weave, style sheet, button from single quotation තුල create-native semicolon ලබා දෙනවා. හරි. ඊළඟට තියෙන්නේ අපි create කරගත්තු screen ටික මෙතනට import කරගන්න. මුලින්ම home screen එක import කරගන්න. import home screen from single quotation තුල .screen/home screen ලබා දෙනවා. අවසානයට semicolon add කරමු. මෙතන අපි ලබා දීලා තියෙන්නේ home screen file එක තියෙන path එක. හරි. නැවත ඊළඟ පේළියේ import summary screen from single quotation තුල .screen/summary screen ලබා දීලා semicolon add කරමු. නැවත මේ විදිහටම import app header from single quotation තුල .component/app header ලබා දීලා මෙතන semicolon එකක් type කරමු. ඊළඟ පේළියේ import curly bracket තුල create app container create switch navigator from single quotation තුල create-navigation semicolon add කරමු. app එක තුල screen අතර home arrow ඉඳ ලබා දෙන්නේ මේ වගේ. ඊළඟට අපි main app එක සඳහා code එක create කරනවා. export default class app extend react.component කියලා ලබා දීලා curly bracket තුගලක් add කරනවා. close curly bracket එක පහළට ගන්න. අපේ code එක type කරන්නේ මේ curly brackets දෙක අතර. ඊළඟ පේළිය render කියලා ලබා දීලා bracket තුගලක් add කරනවා. නැවත මෙතන curly brackets තුගලක් add කරලා closed curly bracket එක පහළට ගනි. නැවත මෙතන return කියලා ලබා දීලා round brackets තුගලක් add කරනවා. මේ විදිහට close bracket එක පහළට ගනි. මෙතනට මම semicolon එකක් ලබා දෙනවා. හරි. දැන් අපි මේ අතරේ කොටස තුල code එක type කරගන්න යන්න. මුලින් map එක සඳහා container එක create කරගනි. ඒ සඳහා මම angular bracket තුල weave කියලා ලබා දෙනවා. ඊළඟ පේළිය angular bracket තුල app header slash ලබා දෙනවා. නැවත පහළ පේළියට cursor එක අරගෙන angular bracket තුල app container කියලා ලබා දෙනවා. දැන් angular bracket තුල slash weave type කරලා මේ tag එක close කරනවා. හරි. ඊළඟට screen එක අතර navigate වෙන code එක ලබා දෙන්න ඕන.
මෙතන VR app navigator සමානයි create switch navigator කියලා ලබා දීලා අවසානයට round bracket යුගලක් සහ ඒ තුලට curly bracket යුගලක් add කරනවා. මේ close bracket දෙක පහළ පේයට අරගෙන අවසානයට semicolon add කරමු. හරි. Then මේ curly brackets අතරේ home screen colon, home screen comma, summary screen colon, summary screen comma type කරනවා. අවසානයේ මේ close brackets දෙක පහළින් const app container සමානයි create app container bracket තුල app navigator කියලා ලබා දීලා අවසානයට semicolon add කරනවා. හරි. Then අපි school attendance app එක සම්පූර්ණයෙන්ම create කරගෙන අවසන්. ඔයාලට පුළුවන් මේ විදිහට app එක preview එක run කරන්න බලන්න. මේ විදිහට හදුවා නම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මත බලන්න 0.76 812 542 44 දුරකථන අංකයට WhatsApp කරා. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ app එක බලන්න. ඒ වගේම තව දෙයක්. TP Coding IT Campus Telegram group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම DP Code Jam Best of the Week වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් රසවත් පාඩමකින් DP Coding IT Campus සමඟ හමු වෙමු. සුබ දවසක්.